ගරුත්වය හිමි වෙන්නට ඕන පාදුක්ක වග ඉරිදා පොළ ප්‍රදේශයේ ඇතිවුණු මහා ගංවතුර තත්ත්වය තුළ අමුසම යෝලක් බේරා ගන්නට චරිත්මා ජිනේන්ද්‍රි මායිටිපේ දියණිය 17 දැරියක් පාදුක්ක සිරි පියරත්න විදුහලේ ඉගෙනුම ලබන්නේ මේ දැරිය වග ඉරිදා පොළ ආසන්නයේ තිබෙන වක්කොයේ ප්‍රචණ්ඩ සැඩපහරට ලක්වුණු අමුසැමියෝලක් පිහිනාගෙන ගොස් බේරා ගන්නට සමත් වුණා. ඒ නිසා මම හිතනවා අත වශයෙන්ම අපේ රටේ ඔය ගෞරව නාම ඔය අහනි හැම දේවල් ලැබෙන්නේ මේ වැඩිහිටියයට. මේ වගේ 17 පාසල් දැරියක් මේ කරපු විශිෂ්ට වීර ක්‍රියාව අපේ පාර්ලිමේන්තුවේ සිරු දෙනාගේම ගරුත්වය හිමි යුතු කාරණාවක්. ඒ නිසා මම යෝජනා කරනවා විශේෂයෙන්ම මේ චරිත්මා ජිනේන්ද්‍රි දැරියගේ ඒ සියලුම දේවල් අහිමි වෙලා තිබෙනවා. ඒ දැරියට පුළුවන් නම් ජනාධිපති අරමුදලෙන් යම්කිසි ආධාරයක් ලබා දීම අපේ යුතුකමක්. මොකද ඒ තරම් විරෝධාහාර ක්‍රියාවකට ඒ දැරිය හවුල් වුණා, නායකත්වය දුන්නා, ජීවිත දෙකක් බේරගත්තා. ඒ පිළිබඳව මම හිතන්නේ පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනාගේම බෙහෙදකින් තොරව ප්‍රණාමය අපි පුද කළ යුතුයි කියලා යෝජනා කරනවා. දෙවෙනි කාරණාව ගරු කථානායකතුමනි, විශේෂයෙන් මම මේ විගණන වාර්තාවකින් උපුටා දක්වන්නේ බැක්ටීරියා මගින් ඇතිවන ආසාදනවලට භාවිතා කරන ලබන මෙරපනම් කියන එන්නත ප්‍රමාණවත් පරිදි ඒ ඖෂධය රෝහල් පද්ධතියේ සහ වෛද්‍ය සැපයුම් අංශයේ තිබියදිත් හදිසි මිල ගැනීම යටතේ එන්නක් කුප්පි 450,000ක් මිලදී ගන්නට රජය වැය කළා තිබෙනවා රුපියල් 36,89,55,000ක්. මේ අත්ත වශයෙන්ම මේ එන්නත් කුප්පියක් සාමාන්‍ය අනුම් යටතේ ලබා ගන්න පුළුවන් රුපියල් 175,760කට. හැබැයි මිලදීගෙන තිබෙන්නේ රුපියල් 1895,750කට. මේ පැහැදිලිවම මේ එන්නත් ඖෂධ තොග තිබියදිත් අත්ත වශයෙන්ම ඒ වන විටත් ඒ ඇනවුම කරන අවස්ථාවෙත් තොග තිබිලා තිබෙනවා එන්නත් කුප්පි 488,590ක්. ඒ නිසා විශේෂයෙන්ම මෙච්චර ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් අංශයේ සහ රෝහල් පද්ධතියේ තිබුණු බවට විගණනය ඔප්පු කරලා තිබෙනවා. කුප්පි 488,590ක් තිබියදී කොහොමද හදිසි මිලදී ගැනීමක් කරේ තවත් 450,000ක්? ඒ වගේම ඒ කිරීම තුළ ඒ ක්‍රියාව තුළ රජයේ රුපියල් 36,89,55,000ක පාඩුවක් රටට සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් මේ පිළිබඳව මම යෝජනා කරලා ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාට මේ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරලා මේක පිළිබඳව පැහැදිලි කිරීමක් කිරීම ඉතාමත්ම වැදගත්. මොකද මේ සැපියුම් කරුවන් විසින් ඇත්ත වශයෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය ලැබිලා මේ ටික කාලයකදී තමයි මේ අය මේ හදිසි මිලදී ගැනීම හරහා මේ ප්‍රෝඩාව මේ වංචාව ක්‍රියාත්මක කරලා තිබෙන. මේක පිළිබඳව අපිට වාර්තාවක් ලබා දෙන්නේ කියලා ඉල්ලීමක් කරනවා. ගරු විපක්ෂ නායකතුමා මතු කරන ලද පළවෙනි කාරණය පාදුක්ක සිරිපේරත්න විද්‍යාලයේ චරිත්මා ශිෂ්‍යාවගේ ඒ ගම්වතුරෙන් විපත්‍රපත් වෙච්ච අය ක්ෂණිකව බේරා ගැනීමට කටයුතු කිරීමේ ක්‍රියාව සම්බන්ධයෙන් මම දැක්කයි මාධ්‍ය මගින් කරු වාර්තා කළා. මමත් අධ්‍යාපන අමාත්‍යංශයේ හැටියට බස්නාහිර පළාතේ පාසලක් පාදුක්ක සිරිපේරත්න විදුහල ඒ අනුව යම් පියවරක් ගැනීම සඳහා කටයුතු කරනවා කියන එක එතුමාට සඳහන් කරනවා. දෙවෙනි කාරණය පිළිබඳව වෛද්‍ය මෙරපණම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමා මගින් කරුණු පැහැදිලි කළ දෙන්න අවශ්‍ය කටයුතු කරනවා. බොහොම ස්තුතියි මහජන පෙත්සම් පිළිගැන්වීම දැල්ලසලා පිරුම්මැත්තුමා. ඔව් මන්තුමා සුමිත රාජ්‍යවන්තුමා. ගරු කථානායකතුමනි, ඒ විරත්න විද්‍යාලයේ මම
සභාපතිත්වයේ දරන ප්‍රදේශයේ ගරු විපක්ෂනායකතුමා කරපු ඒ දියණිය විශේෂයෙන් ජිනේන්ද්‍ර දියණිය විශාල වීරක්‍රියාවක් කරලා තිබුණේ ඇත්තටම පිරිමියෙක් වත්තේ දෙමව්පියෝ කිව්වා පිරිමියෙක්වත් කරන්නේ නැති වැඩක් ඒ වෙලාවේ ඔබියෝව අභීතව කරලා තිබුණා මම දැක්කා ඒ පිළිබඳව අර හිරු මාධ්‍යයේ විශාල අගයීමකුත් කරලා තියෙනවා විදුවල්පතිතුමා සහ අපි ඒ වෙනුවෙන් එතුමිය ඒ දියණිය අගයීමක් කරන්න දැන්ටමත් සාකච්ඡා කරලා තියෙනවා ඒ වගේම එවැනි දරුව විශාල ප්‍රමාණයක් ආපදාවට ලක් වෙලා තියෙනවා ගරු ඇමතිතුමා කිව්වා යම් සහයෝගයක් දෙනවා ඔවුන්ගේ උපකරණ ලබා ගැනීම සහ නිකුත් කටයුතු සඳහා කියලා ඒ වගේම තව දුරටත් ඔවුන්ට විශාල දායකත්වයක් දෙන්න අපි හැමෝගෙම මොකද මේ ඒ දියණිය කරපු කාර්යභාරය වගේම අනිත් පැත්තෙන් සියලුම දරුවන් වෙනුවෙන් මේ වෙලාවේ අපේ අවධානය යොමු වෙලා කටයුතු කළ යුතු අවස්ථාවක් කියන කාරණාව මතක් කරනවා පිළිබඳව මම ස්තුතිවන්තත් වෙනවා හරින් පෙරම හරින් ප්‍රණාඩුවන්ත